දරුණේ අපි අද සාකච්ඡා කරන්න යන්නේ අපේ ස්මාර්ට් පේපර් ක්ලාස් එකේ 3 වෙනි දවසට අදාළ ප්‍රශ්න සමූහය. මෙතනදී මම පාඩම් 4ක් යොදාගෙන තියෙනවා. හොඳයි අපි යමු බලන්න ඉදිරියට. මේ තමයි අපේ පළවෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන අණු යුගල අතරින් සමාන අණු ස්කන්ධයක් තියෙන්නේ මොකේද කියලා අහනවා. එතකොට මේ වගේ ප්‍රශ්නයකදී අපිට දැනුමක් තියෙන්න ඕන මූලික සංකල්ප ටිකක් මේ වගේ එකකදී මේ උත්තරේ ගන්න විදිය ගැන. දැන් මේක හරිම පහසු ප්‍රශ්නයක්. දැන් අපිට දෙනවා මේ අදාළ කියන අණුවල සාපේක්ෂ පරමාණු ස්කන්ධයක්. මේ හයිඩ්‍රජන් සමානයි 1යි, කාබන් සමානයි 12යි, නයිට්‍රජන් 14යි, ඔක්සිජන් 16යි. දැන් මේ ඉලක්ක අන්නම් දරුවනේ ඔයගොල්ලෝ වෙනම පාඩම් කරගන්න යන්න උත්සාහ කරන්න එපා. මේවා විභාගෙදී ඔයගොල්ලන්ට සැපේනවා. දැන් මේ වගේ ප්‍රශ්නෙත් හරි සරලයි. ඔය VGI ක්‍රමයෙන් තමයි අපි මේක සොයාගන්නේ. සාපස් භාවිතයෙන් සා අස් සෙවීම. ඒ සාපේක්ෂ පරමාණු ස්කන්ධ ආගියන් පාවිච්චි කරලා ඒ අදාළ අණුව තුළ තියෙන පරමාණු ගණන අණුව ඒ අණුව ගුණ කරලා සා එකතු කිරීමෙන් අපිට ඒ අදාළ සාපේක්ෂ අණු ස්කන්ධ ගන්න පුළුවන්. දැන් අපි බැලුවොත් මේ බලන්න නයිට්‍රජන් තියෙනවා. නයිට්‍රජන් අපි N2 කියලා ගන්න වෙන්නේ නයිට්‍රජන්. එතකොට N2 නම් 14 වරක් 2යි නේ 28යි. දැන් කාබන් මොනොක්සයිඩ් කාබන් වල 12යි 12 වරක් 1යි. එතකොට ඒකට කියනවා 16 වරක් 1යි. හරිනේ. එතකොට 12 16 28යි. දැන් අපි CH4 වගේ එකක් ගත්තොත් එතකොට කාබන් 1යි නිසා 12 වරක් 1යි. ඊට පස්සේ හයිඩ්‍රජන් 1යි එවැනි 4ක් CH4 නේ. ඒ විදිහට අපිට මේ VGI එකේ අදාළ සියලුම අණු වල සාපස් භාවිතයෙන් සාස්වා ගන්න පුළුවන්. ඉතින් ඔබට ඉතාම පැහැදිලි N2 සහ CO දෙකේම 28 බැගින් අපිට පිළිතුරු ලැබෙනවා. ඒ නිසා ඉතාම පහසුයි. මේකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ අංක 1. දැන් මේ වගේ එකක් පළවෙනියටම ලැබෙන එක ඇත්තට වාසගතයි දරුවෙක්ට. මොකද ඒකෙන් අපිට සිද්ධ වෙනවා කාලය ඉදිරිපත්. බොහෝ දුරට 1-2 ආශ්‍රිතව ඔබට උත්තරේ ලැබුණොත් ඇත්තටම කාලයක් වශයෙන් ඉතුරු කර ගැනීමේ හොඳ වාසියක් තියෙනවා. ඉතින් මේක ඉතාම වාසගත වෙලා තියෙනවා ඔයගොල්ලන්ට. මේක ප්‍රැක්ටිස් කරගන්න ඕගොල්ලෝ මේ විදියට. සමහරවිට ඔයාලා මේක එච්චර හුරු නැති කෙනෙක් නම් දැක්කම මේක ලේසිනි වගේ කියලා ඔබ හිතනවා. නමුත් දරුවනේ ඔබට මේක එච්චර එකපාරටම උත්තරේ ගන්න බැරි වෙච්ච දරුවෙක් නම් මෙහෙම නිකන් බලලා තියාගන්න එපා. අනිවාර්යෙන් මේ ගණිත සරණ ඔයගොල්ලෝ ලියලා හදලා පුරුදු වෙන්න. අපි යමු අංක 2. ග්ලූකෝස් කිලෝග්‍රෑම් 1.8ක අන්තර්ගතව ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව වෙනුවෙන්. අංක 1ටම ඔබ තේරුම් ගන්න ඕන දරුවනේ මේ කිලෝග්‍රෑම් එක මේ කතාව අපිට ගෙනියන්න අමාරුයි. මොකද අපි රසායනික ගන්නේ සම්බන්ධ කරුණු කතා කරද්දී අපි ග්‍රෑම්ස් වලින් තමයි මේ ගනුදෙනුව ගෙනියන්නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන මෙතන තියෙන්නේ කිලෝග්‍රෑම් 1.8ක් කියන්නේ ග්‍රෑම් 1800ක් කියලා. හරි. දැන් එතකොට බලන්න මම මුලින්ම හොයා ගන්නවා ග්ලූකෝස් වල සාපේක්ෂ අණු ස්කන්ධය. මේක නම් ගොඩාක් අයට මතක ඇති 180 බවට ඒක හොයාගෙන තින්නේ තර කලින් අපි හදපු VGI ක්‍රමයට. මොකද කාබන් වල අගය 12යි. එතකොට ඒ වගේ 6 දෙනෙක්, ඊට පස්සේ හයිඩ්‍රජන් වගේ 12 දෙනෙක්, ඒක වගේ ඊට පස්සේ 16 වරකයි. ඊටත් පස්සේ මේක එකතු කරපුවා 180යි. මෙතනින්ද නම් පුංචි යෝජනාවක් උගලන්න කරනවා. මොකද ග්ලූකෝස් වගේ කෙනෙක්ගේ VGI එක ගන්න ගියාම පුංචි වෙලාවක් යනවා. ඉතින් කාලයක් අපිට ඉතුරු කරගන්න ඕන නිසා මේක 180 වෙනින් ඉන්නේ කියලා ඔළුවේ තියාගත්තත් හොඳයි. දැන් සාස් හොයපුවාම ඕනම දෙයක සාස් හොයපුවාම අපිට එයාගේ මෞලික ස්කන්ධය ගන්න හරිම ලේසි. ඒකත් 180ම තමයි. කියන්නේ අර අංකෙම තමයි. හැබැයි මේකට ඒකකයක් තියෙනවා. මොනවද? 180යි මෞලික ග්‍රෑම් නේ. මෞලික ග්‍රෑම් මේ ඒකකයක් එක තමයි අපි මේක කතා කරන්නේ. ඊට පස්සේ අපි බලමු ග්ලූකෝස් මෞල ගන්න හොයන්න තියෙන සමීකරණය. මේක හරිම පාස සමීකරණයක් විතරම ඕපනා සමීකරණයක්. මෞල ගන්න සමානයි මතක තියන් ස්පෙදීම මස් කියලා. ස්පෙදීම මස් කියන්නේ ස්කන්ධය. මස් කියන්නේ මෞලික ස්කන්ධය. දැන් ඒක කෙටියෙන් ඉබරලි යන්න එපා. ස්පෙදීම මස් කියන්නේ ස්කන්ධය විදි මෞලික ස්කන්ධය. බලන්න මම 1.8 කිලෝග්‍රෑම් නේ දාලා තියෙන්නේ. මොකද මම කිව්වා ග්‍රෑම් එක මේ ගනුදෙනුව තියෙන්නේ. 1800 ග්‍රෑම් බෙදීම 180යි මෞලයට ග්‍රෑම්. එතකොට ගානට මේක සුළු වෙලා මෞල 10 කියලා එනවා. ග්‍රෑම්ට ග්‍රෑම් කපත හැකි. එතකොට මෞල ඍණයේ උඩට එදී මෞල බවට පත් වෙනවා. එතකොට දැන් අහන්නේ මේකේ තියෙන ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව. දැන් අපි බැලුවොත් ග්ලූකෝස් කියන්නේ C6H12O6. ඒ අනුව තමයි මම මේක අරගෙන තියෙන්නේ. ග්ලූකෝස් වල කියද්දි මෙතන මට ඒක දාන්න තිබුණා වඩාත් හොඳයි කියලා හිතනවා. ග්ලූකෝස් වල සාපේක්ෂ අණු ස්කන්ධය කියද්දි මෙතන C6H12O6 කියලා. මම ඔයගලන්ට විවරණේ වන්දි මම මේකත් සකස් කරලා එවන්නම්. එතකොට අපි බලුවොත් ඔක්සිජන් පරමාණු ගන්න අහන්න. රයිට්. අපි බලමුකෝ. දැන් මෞලයක් කියන්නේ
මෞලයක් කියන්නේ සංඛ්‍යාත්මක විදහා දැක්වීමක් වශයෙන් ගත්තොත් මෞලිය කියන එක ලොකුවට අපි ලිව්වොත් මෞලිය කියන්නේ මොකද්ද කියලා කිව්වොත් ඒක ඉලක්කමක් මෞලිය කියන්නේ ඉලක්කමක් ඒ කියද ඉලක්කම 6.022 ගුණ කිව්වොත් 13 නැවත කියනවා හරියට අර ලක්ෂය කියන්නේ ඉලක්කමන්නේ ලක්ෂය කියන්නේ ඉලක්කමක් 1 ගුණ කිරීම 10 පහනේ එහෙම නැත්නම් 1.5නේ එතකොට ඒ වගේ මෞලිය කියන්නේ ඉලක්කමක් ඒ අරුන් දැක්වීමත් එක තමයි මේ ළමයි ඔකෝ භයානක කරගෙන තියෙන්නේ නැත්නම් බය වෙන්න එපා මෞලිය කියන්නේ ඉලක්කමක් කියද ඉලක්කම 6.022 ගුණ කිරීම 13 විශාල ඉලක්කමක් මේක තොරේ මෞලයක්නේ. තොර දැන් මෙතන අපිට කීයක් ආවද? ග්ලූකෝස් මෞල 10ක් ආවා. ඉතින් එතකොට මම එක මෞලයක් කියද්දි මෙහෙම සංඛ්‍යාවක් නම් මෞල 10ක් කියද්දි ඒක 10න් ගුණ වෙනවා. හැබැයි අහන්නේ ග්ලූකෝස් මෞල ගන්න නෙවෙයිනේ. ග්ලූකෝස් මෞල ගන්න ඇහුවොත් මෙන්න මේ 6.022 ගුණ කිරීම 13 ගුණ කරනවා 10න් එච්චරයි. හැබැයි අහන්නේ ඔක්සිජන් පරමාණු ගන්න. අපි දන්නවා ග්ලූකෝස් වල රසායන සූත්‍රය C6H12O6. ආයතන O6. ඒ කියන්නේ එක ග්ලූකෝසයේ ඇතුලේ එක ග්ලූකෝස් අණුවක් ඇතුලේ ඔක්සිජන් ඉන්නවා 6ක්. කාබන් 6යි ඔක්සිජන් 6යි හැබැයි හයිඩ්‍රජන් නම් 12යිනේ. ආයතන මේක 6න් නැවත ගුණ කරන්න තියෙනවා. ඒතකොට මේ වගේ පිළිතුරක් අපිට ලැබෙනවා. ඉතින් මේට අනුරූප පිළිතුර වෙන්නේ කීයද? අංක 4 අර 10 ගුණ කිරීම 6 60 කියලා තියෙනවා. හොඳයි. ඉතම පහසුයි මේ පිළිතුර. මේවා අනිවාර්යෙන් නිකම් බලලා නෙමෙයි ගණන් හද හදම ප්‍රැක්ටිස් කරන්න. එහෙම නැත්නම් ඔබට මේවා ඔය හිතන තරම් ලේසි වෙන්න නෑ දරුවෝ. අංක 3 ප්‍රශ්නෙට යමු. අංක 3 ප්‍රශ්නෙට යමු. දරුවනේ මේකත් මතක තියාගන්න මම මේ 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 වගේ රසායනික ගණනයන් මේ මේ පරිගණකයේ හරහා කිරීම ඉතාම මේ හරි පරිස්සමට අසීරුවෙන් කරන වැඩක්. මේ ඕගොල්ලන්ට ඇට්‍රැක්ටිව් වෙන්නත් ඕන ඕගොල්ලන්ට මේක අමතක නොවෙන්න මතක හිටින්න ඒ වගේ ඔබට පැහැදිලි වෙන්නත් ඕන. ඉතින් මේ වගේ විශාල කැපකිරීමක් කරලා මේ හදලා තියෙන වෙන මොකුත් නෙමෙයි මම මේකෙන් කියන්න අදහස් කරන්නේ ඔබ මේ මේ කැපකිරීමෙන් උපරිම ඵල නෙලා ගන්න. හරි? මේ විදිහට මේ තාම කෙටියෙන් මම මේවා මේ ඔබට යොමු කරන්නේ අනිවාර්යයෙන් මේවා හොඳට ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න. හොඳයි අපිට කියනවා කාබන් ඩයොක්සයිඩ් සෝරි කැල්සියම් කාබනේට් නියතියක් නියත ස්කන්ධයට එලෙමන්ට් දෙකක් රත් කරන්න ඕනේ. එතකොට ලැබෙනවලු කැල්සියම් ඔක්සයිඩ් අපි ආදරයට කියනවා කෑවෝ කියලා සහ කාබන් ඩයොක්සයිඩ්. මේක ඇත්තටම මේ ප්‍රතික්‍රියාව ඔබ දැනගෙන සිටිය යුතුමයි. මොකද මේ තමයි වියෝජන ප්‍රතික්‍රියා අතරින් ඔබට නිතරම එන ඔබේ සිලබස් එකේ තියෙන ප්‍රසිද්ධම වියෝජන ප්‍රතික්‍රියාව. මේ උදාහරණයක් ඇහුවත් බොහෝ දුරට මේක තමයි ફોકસ කරන්නේ. එහෙම නැත්නම් ඔබට ලියන්න කිව්වොත් මේක උරුකුරු වෙන්නේ මේක හරි ලේසි. මොකද මේක තුලිත කරන්න දෙයක් නැහැ. මේක උප්පත්තියෙන් තුලිතයි. බලන්න කැල්සියම් කාබනේට් ඊතලයක් කෑවොද CO2. එතකොට දැන් මේ ගාන නම් හරිම පහසුයි. මොකද මේක දීලා තියෙන මොනවද හැදෙන්නේ කියලා. ඒක එකට එක කියන මවුල අනුපාතයෙන් තමයි මේවා හැදෙන්නේ. කියන ඔය මෙතන දැන් ඉලක්කම් මොකුත් නැහැ නේද? කියන්නේ කැල්සියම් කාබනේට් එකයි. කාබන් කැල්සියම් ඔක්සයිඩ් එකයි. කාබන් ඩයොක්සයිඩ් එකයි. එතකොට මේවා අතර මවුල අනුපාතය තමයි දරුණේ එකට එකට එක කියලා එන්නේ. දැන් මොකද්ද කියලා තියෙන්නේ? මම කැල්සියම් ඔක්සයිඩ් ගැන වම් පැත්ත, කාබන් ඩයොක්සයිඩ් ගැන දකුණු පැත්ත මේ විස්තරය ගන්නේ කියලා දිනවා. හරි. දැන් අහන්නේ අපේ මේ ප්‍රතික්‍රියාව වුණාම කාබන් ඩයොක්සයිඩ් මෙහෙන් පිටවීමෙන් නියදේ සිදුවන ස්කන්ධයේ අඩුවීම කොපමණද කියලා තමයි අහන්නේ. ස්කන්ධයේ අඩුවීම කොපමණද කියලා තමයි අහන්නේ. එතකොට ඒ ස්කන්ධයේ අඩුවීම කොපමණද කියන්නේ ඉතින් මේක සිද්ධ වෙද්දී කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ ගණයක්. එයා ඉතුරු වෙන මේක කාබන් ඩයොක්සයිඩ් කියන වායුවක්. ඒ කියන්නේ මේ වායුව පිට වෙනවා. එතකොට මේ පිට වෙන වායුව කියන වායුව පිට වෙනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා. ඉතින් එයා මේ පිට වෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය තමයි අඩු වෙන ස්කන්ධය වෙන්නේ. මොකද එයා පිට වෙන කෙනා. ඒකට ඇත්තටම අපිට මෙතන හොයන්න තියෙන්නේ මේ මේ කතාවේදී හැදෙන කාබන් ඩයොක්සයිඩ් ස්කන්ධය. මම මේ දෙකටම අදාළව කරගත්ත මේ වගේ තැනකදී පුතේ මෙන්න මෙහෙම වැඩක්මයි කරන්න හැමදෙස්සම එක්කෙනෙක් ගැන තොරතුරක් දෙනවා එයා ගැන තොරතුරක් කරහා අනිත් කෙනාගේ තොරතුරු ගන්න එක තමයි මේ කරලා තියෙන්නේ. රයිට් කැල්සියම් ඔක්සයිඩ් කියන්නේ අපිට දීලා තියෙන දොරතුර. රයිට් බලන්න එයාගේ ස්කන්ධය ග්‍රෑම් 28ක්ලු රත් කරාට පස්සේ ලැබිලා තියෙන්නේ. රයිට් අපි බලමු. මම මේ දෙන්නගෙම සාපේක්ෂ අණුක ස්කන්ධ හොයලා තියෙනවා. ඒ අනුව මෞලික ස්කන්ධ අරන් තියෙනවා. බලන්න සාපේක්ෂ අණුක ස්කන්ධය මෙයාගේ කැල්සියම් ඔක්සයිඩ්ගේ 56යි. එහෙනම් මෞලික ස්කන්ධය 56 GmOl ready. එතකොට කාබන් ඩයොක්සයිඩ්ගේ සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. එයාගේ මෞලික ස්කන්ධය එනවා 44යි මෝල් පර් ග්‍රෑම් නෝ. එතකොට මෞලයට ග්‍රෑම් අපිට ග්‍රෑම් පර් මෝල් නේ. හරි මාණිකත් කිව්වද මම හරි හරි එතකොට මේ බලන්න කැල්සියම් ඔක්සයිඩ් මවුල ගන්න බලන්න කැල්සියම් ඔක්සයිඩ් මවුල ගන්න බලන්න ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධය ස්කන්ධය බෙදීම මවුලික ස්කන්ධ ස් බෙදීම මස් හරිම පහසුයි දීලා තියෙන 28 ග්‍රෑම් කියලා ඒක දැම්ම මෙතනට මෙයාගේ මවුලික ස්කන්ධය දැම්ම 56 GM වල ඍණයක ලස්සන්ට උත්තරේ සුළු වෙනවා 0.5 නැත්නම් භාගයයි කියලා දැන් එහෙනම් මෙයා 0.5ක් හැදෙනවා නම් මෙයා 0.5ක් හැදෙනවා නම් ඒ කියන්නේ කැල්සියම් ඔක්සයිඩ් 0.5යි නම් ඒ කියන්නේ මෙතනදී ප්‍රතික්‍රියා කරලා තියෙන කැල්සියම් කාබනේට් මවුල ගන්න 0.5යි. ඇයි එකට එකනේ අපිට කැල්සියම් කාබනේට් නෙමෙයි මේ ගන්න අපි සලකන්නේ කාබන් ඩයොක්සයිඩ්. ඒ කියන්නේ එකට එකට එකයි නම්
ඒ කියන්නේ කැල්සියම් ඔක්සයිඩ් එකක් හැදෙනවා නම් කාබන් ඩයොක්සයිඩ් විදියට හැදෙන්නේ. එක. එහෙනම් කැල්සියම් ඔක්සයිඩ් 0.5යි නම් කාබන් ඩයොක්සයිඩ් 0.5යි. මොනවද මවුල ගැන මේ කියන්නේ මවුල. දැන් අපි මොකද කරන්නේ? ඒක පාවිච්චි කරලා රයිට්. දැන් අපි දන්නවා ඒක පාවිච්චි කරලා CO2 හොයන්න යන්නේ. අපි දන්නවා දැන් CO2 මවුල ගන්න කීයද? 0.5යි. රයිට්. එහෙනම් මේ වම් පැත්තේ සමීකරණයෙම අපි පාවිච්චි කරමු. ඒ කියන්නේ ස්කන්ධය බෙදී මෞලික ස්කන්ධය මවුල ගන්න එනවා. ඒ අනුව අපිට උත්තර කර ගන්න පුළුවන් CO2 ස්කන්ධය සමානයි මවුල ගන්න ගුණකිනිය මවුලික ස්කන්ධය. මේ සමීකරණයට බාර වෙන්න එපා. මේක ඔය වම් පැත්තේ තියෙන මේ සමීකරණයම තමයි. ඒකෙම තමයි මේ හදාගන්නේ. එතකොට බලන්න 0.5 ග්‍රෑම් මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මෙතන ග්‍රෑම් නෙමෙයි වෙන්න ඕන, මෙතන මවුල වෙන්න ඕන. මම ඒක හදන්නම්. එතකොට 0.5 මවුල එක කාබන් ඩයොක්සයිඩ් වල මවුලික ස්කන්ධයෙන් ගුණ කරපුවාම ගන්නට 44.5 ගුණ වෙනවා කියන්නේ ඉතින් භාගයෙන් ගුණ වෙනවා කියන එක භාගයක් නෙන්නේ. එතකොට ග්‍රෑම් 21. එතකොට ඊටාම් පහසුයි උත්තරේ අංක 1. නැවත නැවතත් කියනවා මේ ගණන් මෙහෙම බැලුවට තේරෙන්නේ නැහැ. ඔගොල්ලෝ තේරෙනවා නමුත් ඔබට පුළුවන් වෙන්නේ නැහැ. ඒක ඔයාලට තේරුණාට ඔයාලට මේක විවාහ විදි හදාගන්න බැරි වෙයි. සවා ඔයා ගෙදරදී අනිවාර්යෙන් ප්‍රැක්ටිස් කරන්න. ඒක බල බල හදන්න. හොඳයි ඊළාට අපි යනවා 4 වෙනි ගාන. බලන්න ජලයේ ග්‍රෑම් 9ක්ලු ඒකේ තියෙන ජල අණු සංඛ්‍යාව නිවැරදිව අහනවා. ඉතින් අපිට හොයන්න තියෙන මෞල සංඛ්‍යාව එක මෞලයක් කියන්නේ 6.22 ගුණ කිරීම 10^23. එතකොට ඒක මෞල ගණන් ගුණ කරපුවම හරි සරල උත්තරේ. ඉතින් බලන්න මම සාපේක්ෂ අණු ස්කන්ධය හෙව්වා ඒක 18යි. එහෙනම් මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 18යි. දැන් මම අපේ සුපුරුදු සමීකරණය ස්බෙදින් මස් මම මේ ආදරයට මේ කියන්නේ මේ සමීකරණ මත හිටින්න ස්බෙදින් මස් කියන්නේ ස්කන්ධය බෙදින් මෞලික ස්කන්ධය. එතකොට 9 ග්‍රෑම් ගේ කතාවක් තියෙන්නේ මේ කියලා තියෙන ගානේ. ඒක ග්‍රෑම් 9 දැම්මා. එයාගේ 18ෙන් බෙදුවා. ලස්සන 0.5 කියලා එනවා. හැබැයි මේක මේ දශම අසුරින් නෙමෙයි දීලා තියෙන්නේ අර 18 සහ 9 අතර සමතුලතාවයක් වශයෙන්. එතකොට අපිට සුළු වෙලා ෆයිනලි එන කතන්දරේ නෙමෙයි බලන්න 18 ඒක 9 බෙදීම 18 මේ බලන්න 9 බෙදීම 18 මෙතන දැම්මා. ඒක 6.22 ගුණ කියන 10^3 ගුණ කරනවා. ඊටම සරලයි. මෙවැනි උත්තරයක් අපි මේකේ තියෙනවා. මේ වගේ ප්‍රශ්නයක් බලමු. මේ වගේ ප්‍රශ්නයක් ඇත්තටම ලේසි ලේසි නමුත් මේ ළමයි චුට්ටක් විතර ඉතින් මේ වගේ ඒවා ඇත්තට හුරු පුරුදු නැති කම නිසා අපරාධ මේවා වරද්ද ගන්නවා. අපි බලමු. යූරියා. දැන් යූරියා වල රසායන සූත්‍රය ඔබ මතක තබා ගත යුතු නැහැ. ඒක නිසා මෙතන දීලා තියෙනවා මේ යූරියා. ඒ කියන්නේ මේ වරහන් ඇතුළේම තියෙනවා හොඳයි. යූරියාම නැත්තම් මේක C double bond O NH2 NH2 කියලා එන්නේ. මේක දීලා තියෙනවා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. මේකේ තියෙන කාබන්, ඔක්සිජන්, නයිට්‍රජන් හා හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව පිළිවිලින් අහනවා. රයිට්. මේ බලන්න මෙන්න තියෙන සූත්‍රය. එතකොට කාබන් කීයක් ඉන්නවද? මේ එක අණුවක් මේ තියෙන්නේ. එක අණුවක් තුන කාබනුත් එකයි. ඔක්සිජනුත් එකයි. ඊටම සරලයි. හැබැයි නයිට්‍රජන් කියලා නයිට්‍රජන් එකයි නෙමෙයි. මෙතන එක නයිට්‍රජන් කෙනෙක් තමයි. හැබැයි වරහන්න පිටින් දෙකෙන් ගුණ වෙලා තියෙනවනේ. එහෙනම් එක්වරක් දෙකයි දෙකයි. හයිඩ්‍රජන් මෙතන දෙකයි. ඒකත් හැබැයි ආයෙ දෙකෙන් ගුණ වෙනවා. එහෙනම් ඒක හතරයි. එතකොට එකට එකට දෙකට හතර. තව එක එක දෙක හතර. ඇතර මේ වගේ ප්‍රශ්නයක් ප්‍රැක්ටිස් කරන එක හොඳයි. මොකද මේ වගේ එකට උත්තරයක් ගන්නවටත් වඩා මේ වගේ ඒවා උගුලන්න පාවිච්චි කරන්න ඕන. විශේෂයෙන් ඔය සාස් හොයද්දී සහ රසායනික ගණනේ අනිකුත් ටික සංකීර්ණ ගැටලු වලදී මේ මේවා ප්‍රාථමික වශයෙන් වුණා වෙනවා. ඒවා පටල ගන්න නැති වෙන්නත් හොඳයි මේක ප්‍රැක්ටිස් කරන්න. දැන් අංක 3 උත්තරේ පහ. අපි අංක 6 බලමු. දැන් අපේ රසායන ගණනේ චුට්ටක් ඔබට අපි යනවා. බලන්න දේහය තුළ නිපදවන පරිවෘත්තීය ද්‍රව්‍ය සිවුරෙන් බැහැර කිරීම ජීවීන්ගේ ලක්ෂණයක් මේක හැඳින්වෙන්නේ කියලා. ඉතින් මේවා ඇත්තටම තාර්කිකව ගන්න පුළුවන් දේවල් නෙමෙයි. මේවා ඔබගේ මතකයේ තියෙනවා. මම කියන්නේ කටපාඩම් ශෛලියෙන් කියන එක නෙමෙයි. අදහස ඔබේ ඔළුවේ තියෙනවා. ඉතින් මේකට උත්තරේ ඇත්තටම බහිස්රාවය. මම මෙතනදී දාලා තියෙනවා ටිකක් විභාගෙදී නිතර නිතර එන්න පුළුවන්. බහුතර වශයෙන් එන්න පුළුවන්. ඕලෙවස් වල බහුතර වශයෙන් එන්න පුළුවන්. අර්ථ දැක්වීම් ටිකක් බලන්න. පරිවෘත්තීය ක්‍රියාවලිය නිපදවන අපද්‍රව්‍ය සිවුරෙන් බැහැර කිරීම බහිස්රාවය. ඒක මම පරිවෘත්තීය ක්‍රියා කියන එක මම ඊළඟ ප්‍රශ්නෙකදී මට මතක විදිහට දාලා තිබ්බා. මම ඉතින් කියලා දෙන්නම් තව ටිකක්. මෙතන ඕන මතක් කරගෙන ගියොත් පරිවෘත්තීය ක්‍රියා කියන්නේ අතන අපේ ජීවි සෛල තුළ වෙන රසායන ප්‍රතික්‍රියා සමූහය. ජීවීන්ගේ සෛල තුළ වෙන රසායන ප්‍රතික්‍රියා සමූහය තමයි පරිවෘත්තීය ක්‍රියා කියලා කියන්නේ. අපිට පරිවෘත්තීය කියනවත් පුළුවන්. හොඳයි ඊට පස්සේ ජීවය පවත්වා ගැනීම සඳහා ශක්තිය ද්‍රව්‍ය ලබා ගැනීමේ ක්‍රියාවලිය පෝෂණය. දැන් මේ වගේ ඒවා සමහර දරුවෝ ගණන් ගන්න කියන්නේ පෝෂණය අපු අපි දන්නවා කෑම කනවා හරිය ඔය වගේ එකක්. නමුත් ඒවා හරියන්නේ නැහැ උත්තර ලෙස ඕ ලෙවල් දරුවෙක්ට. හරි ඒක හොඳට මතක තියාගන්න. අපි ආහාර ගන්නෙ අපි හිතන්නේ අපි පිටන් කෑම කනවා කියලා කියමු. එතකොට අපි ඒ ආහාර ගන්නෙ ශක්තිය සහ ද්‍රව්‍ය ලබා ගැනීම. එතකොට ඒක තමයි අරමුණ. එතකොට ඒ අනුව තමයි අර දැක්වීම හදලා තියෙන්නේ. බලන් ජීවක තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරා බිහි කිරීමේ ක්‍රියාවල් ප්‍රජනනය. දැන් ඇතැම් වෙලාවට ඇතැම් දරුවෝ මේ ප්‍රජනනය කියද්දී ඒක ටිකක් නිකන් විහිළුවකට හාස්‍යයකට අරගන්නවා. සමහර ගුරුවරුත් ඉතින් මේව උගන්වන්නේ නිකන් මේක නිකන් නිකන් පොඩි අසභ්‍ය කතාවකට සහ නිකන් අනවශ්‍ය විහිළුවකට යොදා ගන්නවා. නමුත් ඉතින් ඒක
මම නම් පුද්ගලිකව ඒකට එකඟ වෙන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න, ප්‍රජනනය කියන්නේ ජීවීන් වශයෙන් ඉතා වැදගත්ම ක්‍රියාවලිය, සරල දෙයක් මේක, ජීවීන්ගේ යගේ පැවැත්ම උදෙසා අලුත් පරම්පරාවක් හදන එක. ඇතැම් වෙලාවට මේක නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය කියලා ලිව්වත් ගැටලුවක් වෙන්නේ නැහැ. ජීව ශෛල තුළ සංචිත ආහාර මගින් ශක්තිය නිපදවන ක්‍රියාවලිය ශෛලිය ශෝෂණය. සමහර මේ ශෛලිය ශෝෂණය නැත්නම් ශෝෂණය කියලා අහපුවම හුස්ම ගන්න පිට කරනවා වගේ උත්තරයක් ලියන්න නිකන් හිතාගෙන ඉන්න. ඒ වගේ උත්තර ඇත්තටම සේත්ම වළංගු වෙන්නේ නැහැ ඕලෙල් වගේ විභාගෙ. හත් මේව පාඩම් නැති අය අනිවාර්යෙන් පාඩම් කරගන්න පිළිතුරු අංකේ. අංක 7 ගැටලුවට යන. දැන් මෙන්න අර මං කලින් කියපු කොටස් මොකද්ද? අර පරිවෘත්ති ක්‍රියාගිනක බොහෝ දුරට විභාගෙදී සමා කියන්නේ යම් යම් තැන්වලදී අහන. ඇත්තටම මේක ටිකක් පැරණි ප්‍රශ්නයකින් මං පැරණි පේපර් එකකින් මං ගත්ත ප්‍රශ්නයක් 85. ඉතින් මේක ටිකක් අර ශෛලීය කියන කතන්දරේ ටිකක් දාලා අඩුයි. නමුත් පැහැදිලි ලෙස මතක තියාගන්න අලුත් සිලබස් එකත් එක්ක මේක අනිවාර්යයෙන් මේ විදිහට මොන ජීවි ශෛල තුල සිදුවන රසායනික ප්‍රතික්‍රියා සමස්තය පරිවෘතිය නම් වේ. නමුත් මේක මේ ශෛල කියන කතන්දරයක් නෑ. දැන් මේකට උත්තරේ ගන්න වෙන්නේ අංක 2. නමුත් බලන්න ඉතින් අනිත් ඒවා ටික ජීවිය තුල සිදුවන සියලුම සංශ්ලේෂණ ක්‍රියාවලිය. සංශ්ලේෂණයක් කියන්නේ පුතේ නිපදවීම. නිපදවන දේවල් කියන එක. ඒතකොට නිපදවීම විතරක් නෙමෙයි. මොකද අපේ ශෛල තුල නිපදවීම විතරක් නෙමෙයි. ඒ නිපදෙච්ච ඒ කියන්නේ යම් දෙයක් අලුත් දෙයක් හදනවා විතරක් නෙමෙයි බිඳහැලීමත් එනවා. ඒතකොට හදන සහ බිඳහැල ওই දෙකේම එකතුව තමයි අපි පරිවෘත්තිය කියලා කියන්නේ. ඒතකොට ඒක නිසා මේක එක පළුවක් විතරයි. ඒතකොට මම කිව්ව අංක 2 තමයි උත්තරේ කියලා ජීවය තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවලිය. හැබැයි මෙතනදී ඇත්තට මේ පිළිතුර වඩාත් නිවැරදිලා වෙන්න නම් ජීවි ශෛල තුළ සිදුවන සියලුම රසායනික ක්‍රියාවලිය කියලා ඔගොල්ලෝ අලුත් සිලබස් එකත් එක්ක මතක තියාගන්න. ඒක ශෛල තුළ වෙන්නේ. සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට වියෝජනය වීම කියන එකත් මදි උත්තරේ. ඔය 1යි 3යි කියන්නේ එකම කතාවේ දෙපැත්තන්නේ. ඒ කියන්නේ සංශ්ලේෂණ කියන්නේ ලොකු දේවල් හදන එක. එතකොට ඒ කියන්නේ සරල දේවල් වලින් සංකීර්ණ දේවල් හදනවා. උදාහරණයක් ලෙස ප්‍රභා සංශ්ලේෂණය. හරි. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ සහ ජලය කියන්නේ කුඩයි. එතකොට මේ දෙක යොදාගෙන ලොකු ග්ලූකෝස් හදනවා. එතකොට ප්‍රභා සංශ්ලේෂණය. එතකොට සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය බවට පත් වීම තමයි මට කියන්න පුළුවන් හොඳ උදාහරණේ. ශෛලිය ශෝෂණය. එතනදී වෙන්නේ ග්ලූකෝස් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට කඩලා දාලා ශක්තිය ගන්න එක. එතකොට පරිවෘතය කියන්නේ එක්කෝ කුංචි දේවල් අරගෙන ලොකු දේවල් හදනවා. එහෙම නැත්නම් ලොකු දෙයකින් කුංචි දේවල් කඩලා බිඳලා හදනවා. එතකොට මේ දෙකේ එකතුවට තමයි පරිවෘතය කියන්නේ. එහෙනම් ඔන්න අපිට 1යි 3යි එකතු කරලා ඒක පරිවෘතය කියන්න පුළුවන්. එහෙමයි කියලා විභාගෙදී 1යි 3යි 2යි ඉරිහලෙන් නැත්නම්. හරිද? අංක 2 තමයි උත්තරේ. අංක 4ත් අපි බලමු. සරල අණු වලින් සංකීර්ණ ද්‍රව්‍ය ගොඩනැගීම වේ කියලා. එතනදිත් අදහස් කරන්නේ ඇත්තටම අර පළවෙනි කාරණාව තමයි. නමුත් ඒක ප්‍රමාණවත් නෑ අංක 2 උත්තරේ. අපි බලමු අංක 8. දරුවනේ මම මතක් කරන්නම් මේ අතරතුර මේ සියලුම ප්‍රශ්නවල විවරණ ඔබ වේගෙන් ලියන්න උත්සාහ කරන්න එපා. කිසියම් දරුවෙක්ට හුරු පුරුදු නැති දරුවෙක් ඉන්නවා නම් බය වෙන්න එපා. මේ අද මේ පාඩම ඉවර වෙච්ච එක මම පන්ති ඉවර වෙච්ච එක මම විනාඩි 10ක් 15ක් ඇතුළත මම ඔයගලන්ට මේ සියලු විවරණ මේ විදිහටම දානවා. මේ සැකසුම් ටිකත් එක්කම කිසිම ගුරු මුෂ්ටියක් විදිහටවත් ලෝභකමක් විදිහටවත් මම ඒවා තියාගන්නේ කොච්චර වෙහෙස මාංශල හැදුවත් පුංචි ලෝභකමක් හිතනවා නැතනේ. නමුත් මම අනිවාර්යයෙන් මේ ටික ඔක්කොම ඔබට එවනවා. මොකද හොඳම දේ දරුවන්ටයි කියලා කියනවා. සහ අපිත් මේවා ඉතුරු කරගෙන රැකගෙන ලෝභකමට තියාගත්ත කියලා අපේ මහන්සිය කියලා අපිත් සදාකාලිකව ලෝකී ජීවත් වෙන මිනිස්සු නොවන නිසා ඔබට මම මෙහෙම කියන්නම් දරුවනේ, විශාල වශයෙන් මේ ශිලා මේවා හදන්නේ ඇත්තටම හරි වෙහෙසක් වුණාට ඒ වෙහෙස සතුටක් බවට පත් වෙනවා දරුවෝ මේ වගේ පල නෙලා ගද්දී. ඒක නිසා ඕගොල්ලන්ට මම මේ ටික එවනවා. ඕගොල්ලන්ටව සමහරට දැන් මේ වච්චර ඔබට වටින් නැති වෙත් වගේ දැනේ. අඩු තක්සේර ඔබ කරයි. නමුත් විභාගයට ලං වෙද්දී ඔබට යම් දිනක විභාග ලං වෙද්දී ඔබට මාව අනිවාර්යෙන් මතක් වෙයි මේ සර මේ විදිහට අපිට දුන්නාන කියලා. ඒ නිසා දරුවනි මම මේවා ටික ලස්සන මේ විදිහට මෙවනවා. ඔබ මේවා පාවිච්චි කරලා හොඳට ඉගෙන ගන්න. ඔබේ යාළුවන්ට වෙනත් ඕනම කෙනෙක්ට මේවා දෙන්න. එහෙම කිසි මගේ ගැටලුවක් නැහැ. හොඳට ඉගෙන ගන්න. හරි. අපි යමු ඉදිරියට. රසායනික ස්වයං පෝෂණ වන්නේ කියලා අහනවා. රයිට්. මෙතනින් දරුවනි මෙහෙම වැඩක් තියෙනවා. මෙන්න මේ දැනුම හරි වැදගත්. හරි. මෙන්න මේ දැනුම වැදගත්. මොකද මේකට උත්තරේ ගත්තට බෑ. මේ ආසිත වෙන අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න ඒ අදාළ කරුණු දැනගන්න බෑ. ආ මේව තමයි පොයින්ට්ස් ටික බලන්න. රයිට්. මේ බලන්න. පෝෂණ ආකාර දෙකයිනේ. එකක් ස්වයං පෝෂණ, අනිත් එක විෂම පෝෂණ. එතකොට ස්වයං පෝෂණ නැවත උප ආකාර දෙකයි. ප්‍රභා ස්වයං පෝෂණය, රසායනික ස්වයං පෝෂණය. ඇතර විෂම පෝෂණ නැවත ආකාර දෙකකට වෙන් වෙනවා. හැබැයි ඕලෙවල් සිලබස් එකට අපි එහෙම කතා කරන්නේ නැහැ වෙන් කරලා. බලන්න ප්‍රභා සංපෝෂණය හොඳ උදාහරණයක්. දැන් ප්‍රභා සංපෝෂණය කියන්නේ ඇත්තටම මොකද්ද කියන එක, රසායනික සංපෝෂණය මොකද්ද කියන එක මතක නැතත් මේ උදාහරණ ටික නම් මතක තියෙන්න ඕන. හරි. බලන්න හරිත ශාක, ඇල්ගි, නිල හරිත ඇල්ගි. නිල හරිත ඇල්ගි කියන්නේ ඇල්ගි జాතියක් නොවේ. නමින් ඇල්ගි වුණාට ඒගොල්ලෝ ඇල්ගි නෙමෙයි.
ඒගොල්ලෝ සයන බැක්ටීරියා කියන ජාතිය. ඒගොල්ලන්ට සාමාන්‍ය විහාරදී අපි නිල හෘද ඇල්ගී කියනවා. සයන බැක්ටීරියා කියන විශේෂ බැක්ටීරියා ජාතිය. ඒගොල්ලන්ට තමයි නිල හෘද ඇල්ගී කියලා කියන්නේ. නැත්නම් ඇල්ගී කියලා ආය නිල හෘද ඇල්ගී කියලා දාන්න ඕනේ නැහැනේ. රයිට්. එතකොට මේවරන් ජලාශ්‍රිතව ඉන්නේ. එතකොට රසායනික සම්පෝෂණ බොහෝ බැක්ටීරියා විෂම පෝෂණ උදාහරණ සතුන් සහ දිලීර ඔන්න මන් දාලා තියෙන සමහර බැක්ටීරියාත් ඉන්නවා මේතනට. නමුත් මේගොල්ලෝ තමයි ඔයගොල්ලන්ගේ සිලබස් එකක් වශයෙන් ඔබට වඩා වැදගත් වෙන ප්‍රමුඛ අය. එතකොට එහෙනම් ඉතාම පැහැදිලි උත්තරේ අංක 2. මේවා අනිවාර්ය විභාග පොයින්ට්ස් සහ අංක 9 අපි බලමු. බලන්න උද්දීප්තතාවය අනු කියලා අහනවා. රයිට්. මේකත් අවබෝධයට දාගන්න ඕන විශේෂ කොටසක්. ළමයි ගොඩක් අය මේක එච්චර හිතන්නේ නැති කොටසක්. බලන්න මම මේ සම්බන්ධව වෙනත් අහන්න පුළුවන් පොයින්ට්ස් උඹ දාලා තිනවා. කිසියම් ප්‍රතිචාරයක් ඇති කරලීමට සමත් වෙනස් වීමකට අපි කියනවා උත්තේජන. උත්තේජන කියලා. මොකක් හරි අපේ ඇඟේ වෙනසක් වෙනස් ප්‍රතිචාරයක් දක්වන්න අපි ප්‍රතිචාරයක් දක්වන්න වෙන බාහිර හරි අපේ ඇඟේ අභ්‍යන්තර පරිසරයෙන් වෙන මොකක් හරි වෙනස්කමක් අපිට උත්තේජයක් කියලා බලනවා. ඉතින් මේ බාහිර හෝ අභ්‍යන්තර පරිසරයෙන් පැමිණෙන උත්තේජවල ප්‍රතිචාර දක්වීමට තියෙන හැකියාවට අපි කියනවා මොකද්ද? උද්දීපිතාවය. කියන්නේ අර උත්තේජවල ප්‍රතිචාර දක්වන්න රියැක්ට් කරන්න අපිට තියෙන හැකියාව තමයි උද්දීපිතාවය කියලා කියන්නේ. ඉතින් මෙහෙම උත්තේජවල ප්‍රතිචාර දක්වන්න එහෙම නැත්නම් උද්දීපිතාවය සිද්ධ කරන්න අපේ ඇඟේ විවිධ ඉන්ද්‍රිය අතර තියෙන මනස සම්බන්ධීකරණයක් අපි ඒකට කියනවා මොකද? සමායෝජන කියලා. හරි. ඒ අනුව ඉතින් උත්තේජවලට උද්දීපිතාවය කියන්නේ උත්තේජවලට ප්‍රතිචාර දක්වන්නේ. අංක 10 ප්‍රශ්නේ බලමු. වෛරසය පිළිබඳ නිවැරදි ප්‍රකාශය මින්තුමයි. හරි. දැන් දරුවනේ මෙහෙම මේක මෙන්න මේ පොයින්ට්ස් ටික ඔක්කොම ඔබ දැනගත යුතුමයි. එතකොට මේ බලන්න වෛරස් හරි කුඩායි ප්‍රමාණයෙන් කුඩායි හරිම වැදගත් පොයින්ට් එක තමයි මේගොල්ලෝ බලන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන අන්වේෂණ විතරයි. අජීවී ලක්ෂණ විශාල ප්‍රමාණයක් තියෙනවා. සෛලිය සංවිධානයක් නැහැ. මොකද සියලුම ජීවීන් හැදලා තියෙන සෛල වලින්. නමුත් මේ වෛරස් එහෙම නැහැ. කිසිම පරිවෘත්ති ක්‍රියාවක් නැහැ මේකේ. සෛල ඉන්ද්‍රිකා ඔය මයිටොකොන්ඩ්‍රියා න්‍යාස්ටිකීගේ මුකුත් නැහැ. හැබැයි DNA හෝ RNA තියෙනවා. හැබැයි ඒකෙත් දැන් සෑම ජීවියෙකේ DNA RNA දෙකම තියෙනවා හැම සෛලයකම. තියෙනවා නම් දෙකම තියෙනවා. හැබැයි මේගොල්ලන්ගේ එක්ක තියෙන DNA නැත්නම් RNA. එතකොට ක්‍රියාත්මක වන්නේ සජීවී ධාරක සෛලයක් තුළ පමණයි. කියන්නේ වෙනත් සජීවී මොකක් කාගේ හරි ජීවියෙක්ගේ සෛලයක් අරගෙන ඒක උඩ ගිහිල්ලා ඒකට මෙයාලගේ මේ DNA දාලා තමයි ඒගොල්ලන්ගේ අර ඔයගොල්ලෝ කියන්නේ අලුත් ජීවීන් බිහි කරන්නේ. ඔයගොල්ලෝ පැටව් කියලා කියන්නේ නැහොත් ඒගොල්ලන්ට පැටව් කියන්න බෑ. රයිට්. මේගොල්ලන්ගේ ඊළඟ ජීවීන් හරිද? රයිට්. බලන්න ජීවි ලක්ෂණ කියලා අපිට හොඳටම අඳුර ගන්න පුළුවන් තියෙන ප්‍රධානම ලක්ෂණ වෙන මොකද්ද? අර ධාරක සෛලයක් තුළ ගුණයෙන් ප්‍රජනනය කරනවා. හරි. එතකොට බලන්න නිවැරදි ප්‍රකාශය අහන්නේ අපි බැලුවොත් මේකට උත්තරේ ඔන්න මම මේ අනුව මේ පල්ල හැදින පොයින්ට්ස් අනුව කෙලින්ම ගන්න පුළුවන් මේ DNA හෝ RNA හෝ තමයිලු තියෙන්නේ. එතකොට මේ පළවෙනි එක මේ පක්ෂ්ම කෂිකා එහෙම කතන්දරමකුත් නැහැ. ඒ බැක්ටීරියා වල තියෙන ව්‍යුහ ප්‍රජනනයේ බීජ අණු වගේ නැහැ. එහෙම එකක් නැහැ. බීජ අණු පිට කතන්දරයක් කිසිසේත්ම මේකට අදාළ වෙන්නේ නැහැ. කෙලින්ම මේකළු ගුණණය වෙනවා කියලා අපි කතා කරන්නේ. කයිටින් වලින් සෑදුණු සෛල බිත්තියක් නැහැ. මේගොල්ලන් තියෙන ප්‍රෝටීන් කපුවා. කයිටින් වලින් සෑදුණු සෛල බිත්තියක් තියෙනවා දිලීර වලට. දිලීර වලට එක විභාගේ පොයින්ට් එකක් ආ වෙනවා. හරි. අංක 11 අපි බලමු. අංක 11. මේක නම් හරිම සරල ප්‍රශ්නයක්. නමුත් මේ වගේ ඒවා අහුවොත් නිකන් කට්ටිය හිතනවා මේක මේ ගොඩක් අමාරු කොටසක් කියලා. එහෙම නැහැ. බලන්න. දැන් මේ වගේ තිබ්බහම කියනවා x බලයේ දිශාව දිනව නිව්ටන් 10 ක සම්ප්‍රයුක්තද රයිට් මම ඒක රතු පාටින් දාලා තිනවා රයිට් x බලයේ දිශාව කියන්නේ දකුණු දිශාවටනේ එතකොට ඒ දිශාවට සම්ප්‍රයුක්තේ 10 නිව්ටන් වෙන්නේ ඉතින් අනිවාර්යයෙන් වම් පැත්තේ 25ක් තියෙනවා එතකොට මේ 25න් 15ක් මේකෙන් මැඩ පැවැත්තලා 10ක් මේ පැත්තට ක්‍රියාත්මක රයිට් එතකොට 25යි නිව්ටන් මේ සරලයි යා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වගේ සරල දේවල් සමායි ළමයි නිකන් භයානක කරගන්නවා ඉතින් ඒක ඉච්චර හිතන්න යන්න එපා මේ වගේ ප්‍රශ්නයක් බැලුවොත් රයිට් මේ බලන්න මේ වගේ බල දෙකක් ක්‍රියාත්මක වෙනවලු චලිතය පිළිබඳව අහමු. එතන අංකයකටම තමයි මේක දැන් අහලා තියෙන්නේ කොයි දිශාවටද යන්නේ ඊට පස්සේ යන ස්වභාවයේ ප්‍රවේගයකින්ද ත්වරණයකින්ද මන්දනයකින්ද කියලා. රයිට් අංකයක දැනගන්න ඕන මේක අර කලින් ප්‍රශ්නෙට අනුකූලව අපි හිතුව මේකේ මේ වම් පැත්තට නිව්ටන් එක සම්ප්‍රයුක්තයක් තියෙනවා එන අනිවාර්යයෙන් යන්නේ මේ පැත්තට බලය වැඩි පැත්තට යනවනේ. එතකොට මම දැම්ම F සමානයි ma කියලා. F සමානයි ma කියලා. F සමානයි ma කියන්නේ බලය සමාන ස්කන්ධය වට ත්වරණය. රයිට්. ඒ කියන්නේ ත්වරණය. අන්න. එහෙනම් යම් අසම්තුලිත බලයක් තියෙනවා නම් සම්ප්‍රයුක්ත බලයක් තියෙනවා නම් එහෙනම් මේක යන්න ඕන අනිවාර්යෙන් මොකෙන්ද? ත්වරණය. එහෙනම් 2n දිශාවට ත්වරණයකින් යන්න. ත්වරණය. අංක 13 බලමු. අංක 13. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් පමණක් උච්ච වායු වින්‍යාසය ළඟා කරගන්න මූලද්‍රව්‍ය ඇතුළත් පිළිතුරු වෙනවා. මම ආවර්තාවගත පොඩ්ඩක් මෙතනින් දැම්මා. මේක මේ
මං විසින්ම විශේෂයෙන් සකස් කරගත් වතාවගුවක් එකක් තාම ඔබ ස්ක්‍රීන්ෂොට් කරලා හරි වෙනම හරි තියාගන්න ෆෝන් එකේ ෆෝන් පාවිච්චි කරලා පාඩම් කරන අය රයිට් තාම වැදගත් වෙවි මේක රයිට් මේ වර්ණ ගැනීම මේ සියල්ල මම කෙනෙකු ලව්වා තානි වර්ධි කරගත්තු සිංහලෙන් හදපු එකක් හරි රයිට් අපි බලමු දැන් මේකට උත්තරේ බලන්න අපිට සිද්ධ වෙනවා මේ මේ කියන සියලුම මූලද්‍රව්‍ය වල මම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා ඒක ගණන්වත් ලේසි මොකද මේ ආවර්තාවගේ ගණන් කරන පිළිවෙලට අපිට ඉලෙක්ට්‍රෝන ගණන් හිතා ගන්න පුළුවන් හයිඩ්‍රජන් පළවෙනියට ඉන්නේ එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන එකයි ඒක පුරවන්නේ මෙහෙම මේ වනා අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් විය යුතුයි මම ඒවා කලින් කතා කරා කලින් පාඩම් හරි එතකොට ඇත්තටම ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා උච්ච වායු වින්‍යාස ලාගා කරගන්නේ එකක් කියන්න පුළුවන් මෙහෙම සරලව ලෝහ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්නේ නැතුව ලෝහ ගත්තනම් හරි එතකොට මේ සෝඩියම් පොටෑසියම් කැල්සියම් තමයි මේකට උත්තරේ වෙන්නේ ඒ ඔක්කොම ලෝහ ඒතකොට ලෝහ තමයි ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමෙන් පමණක් උච්ච වායු වින්‍යාසයක ලබා ගන්න උත්සාහ කරන්නේ ඒකත් ඔබට මම හයිලයිට් කරලා දාලා තියෙනවා බලන්න සෝඩියම් පොටෑසියම් දෙන්නගේම අවසන් වල ඉලෙක්ට්‍රෝන එකයි කැල්සියම් වල දෙකයි ඉතින් එකක් දෙකක් තුනක් වගේ තියෙනවා අනිවාර්යයෙන් ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන පිට කරලා තමයි උච්ච වායු වින්‍යාසය ලබා ගන්නේ. හොඳට 14 බැලුවොත් සහසංයෝජ බන්ධන සෑදීමේදී පරමාණු විසින් කරනු ලබන්නේ කියලා අහනවා හරිම පහසුයි දරුවනේ සහසංයෝජ බන්ධන හදන්නේ මේ වම් පැත්තේ තියෙන සහසංයෝජ බන්ධන අයනික් බොන්ඩ් කියලා තියෙන ඒවා. එතකොට ඒවා ඉලෙක්ට්‍රෝන හුවමාරුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉලෙක්ට්‍රෝන හුවමාරුවෙන්. මම මේක සිංහල දොත් පෙත්තට දාලා එවන්න. හරිද? රයිට්. එතකොට මේ තියෙන්නේ සහසංයෝජ බන්ධන. ඒගොල්ලෝ ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න. ඉලෙක්ට්‍රෝන මේගොල්ලෝ හුවමාරු කරනවා. හුවමාරු නාම මතක තියාගන්න සහසංයෝජ බන්ධන වල තියෙන විශේෂත්වය තමයි ඉලෙක්ට්‍රෝන හුවමාරුවක් වෙනවා. ඉලෙක්ට්‍රෝන හුවමාරුලා අයන ඇති වෙනවා. අයන ඇති වෙනවා. මම ඒකම දෙකම දානවා. මෙතන මේ අයනික් බොන්ඩ් කියන එක මම ඒක සිංහලෙන් දානවා. මෙතනත් ඒක දානවා. එතකොට ඉලෙක්ට්‍රෝන හුවමාරුන් අයන ඇති වෙලා අයන අතර තමයි අයනික බන්ධන ඇති වෙන්නේ. ওই දෙකම දාතේ කියන්නේ ඉලෙක්ට්‍රෝන හුවමාරුව අයන ඇති වෙන කතාවයි අනිවාර්යෙන් මතක තියාගන්න. ඔබ විභාගෙදී ඒවම තමයි පන්න. හරි ඔබට විභාගෙට ගියාම දේරෙයි මේ 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 ඇත්තටම මේ කොච්චර ලේසිද කියලා මේ මේ කියන පොයින්ට්ස්ම මෙහෙමමයි. වෙන මුකුත් නෙමෙයි හරි මේ ඇත්තම වෙලාවට මේ මං දකින්නම් ඊතර ගුරුරුන්ගේ වැරද්දක් මේ මම හොඳයි අනිත් අය නරකයි කියලා නෙමෙයි කියන්නේ මේ කියන්නේ මේක හරි බරයි මාරයි අමාරුයි වගේ එකක් දාපුවාම ළමයිනුත් හිතන්නේ මේ විදියට. ඉතින් මට ගුරුවරුන්ට ඒකට දොස් කියලා ඒගොල්ලන් හදන්නවත් මට කරන්න බෑනේ. හැබැයි මට ඔබට කියලා දෙන්න තියෙන දේ තමයි දරුවන්ගේ මතක තියාගන්න මේවා ඉච්චරෝයි කියන තරම් සංකීර්ණව ගන්න එපා. මේවා හරි ලේසි. හරිද? මේ වගේ පොන්චි පොයින්ට්ස් ටික තියෙන පොයින්ට්ස් ටික අල්ලගන්න. වල අර අච්චු පොත සම්පූර්ණයෙන්ම පාඩම් කරගන්න. එහෙම ඒවා එහෙම අවශ්‍ය නැහැ. උතර පදයේ පොඩි පොඩි පොයින්ට්ස් ටික තියෙන මේ පොයින්ට්ස් ටිකත් එක්ක ඔයාලා කරලා බලන්නකෝ. මම මෙහෙම කියනවා ඔබ වාර විභාගයට යන්න කලින් ඔබට පාස් පේපර්ස් මොනවා හරි කරලා යන්න හිතනවා කියමුකෝ. ඔබ මං කියනවට මේ මේ ටික ප්‍රැක්ටිස් කරලා මේ මේ සම්බන්ධව තියෙන මේ සම්බන්ධව තියෙන පාස් පේපර්ස් ටික කරලා බලන්නකෝ. මේ අහ හැමදේම අහන්නේ එකම ටික තමයි කරකෝ කරකෝ දෙන්නේ. මේ පොයින්ට්ස් ටික මං වාට මේ විදිහට දාලා තියෙනවා. හරි. ඉතින් මේ අනුව අපිට පහසුයි ඉලෙක්ට්‍රෝන හවුලේ තබන්න. ධන තුන අයනේ ඇති ඉලෙක්ට්‍රෝන ගන්න හා ප්‍රෝටෝන ගන්න පිළිවෙලින් අහනවා. L වල පරමාණු ක්‍රමාංකය දාලා දෙනවා. මං හරි ලස්සන වැඩක් කරලා තිනවා. වම් පැත්තේ L පරමාණු ලිව්වා. එතකොට එයාගේ අපිට දීලා තියෙන පරමාණු ක්‍රමාංකය 13යි. දුන්නේ නැතත් අපිට ආවර්තාවක පාවිච්චි කරලා 1 2 ඔම අර හයිඩ්‍රජන් හීලියම් ලිතියම් බෙරිලියම් කියලා ගණන් කරගෙන යද්දී ඇලුමිනියම් හැම 13ට. ඒක නිසා එයාගේ පරමාණු ක්‍රමාංකය 13යි. මොකද ආවර්තාවක ඒව පුරවලා තියෙන්නේ ඔබ පාඩම් කරලා තියෙන්නේ පරමාණු ක්‍රමාංකය පිළිවෙලට. එහෙනම් පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගානටම තමයි. එතකොට 13යි. එහෙනම් සාමාන්‍ය පරමාණුක ප්‍රෝටෝන ගාන ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එහෙනම් ඒකත් 13. හැබැයි එතකොට L ධන 3 හැදෙනවනේ. L ධන 3 හැදෙන්නේ ඉතාලම සරලයි ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙන්න ඕනේ. ඒ නිසා මම ඊතලයක් ගියව ඉලෙක්ට්‍රෝන 3ක් පිටවීම කියලා දැම්මා. ඇලුමිනියම් ධන 3. එතකොට එහෙනම් හරි ලේසි ප්‍රෝටෝන 13යි. එයා වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන 3ක් පිටවෙන නිසා 13න් 3ක් ගියම 10. සිම්පල්. එතකොට අහන්නේ ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝනයි ගන්න ඈ. නැත්නම් පැරලෙයි ඈ. ඉලෙක්ට්‍රෝනයි ප්‍රෝටෝන ගන්න. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 10යි ප්‍රෝටෝන 13යි. සමහර ළමයි උත්තර අරගෙන ඕවා පටල ගන්න. හරි අට 16 බලමු. මේ බලන්න වැඩිම සහසංයෝජ බන්ධන සංඛ්‍යාව සහිත අණු. පොතේ මෙහෙමයි. මම මේක මෙහෙම දැම්මට ඔබට මේක පුළුවන් වෙන්නේ ඔබ අනිවාර්යෙන් මේ වගේ මේ මේ තියෙන ලුවිස් විහුවන් දාලා තියෙන එක්ක තිත් අනිවාර්යෙන් ඔබ අච්චු පොත බලලා හරි තිත් කතිර සටහන්. ඊට පස්සේ තිත් විහුව ඊට පස්සේ ලුවිස් විහුව මේ සියල්ල අනිවාර්යෙන් ඔබ ඇඟලා පුරුදු වෙන්න පුතේ. ඔබට ඒක බැරි නම් අපරාධ ලකුණු කී ගණනාවක් ඔබට විභාගයේදී ඔබට නැති වෙලා යනවා. ඒ නිසා මේවා ප්‍රැක්ටිස් කරන්න ඇඟලා බලපුවාම තමයි තේරෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වල මේ වගේ බන්ධන හතරක් තියෙනවා. එහෙනම් උත්තරේ හොඳයි. රයිට් අංක 17 බලමු. අයනික බන්ධනයක් තියෙන මොකේද කියලා අහනවා. රයිට් මම මේකෙන් මේ විදිහේ ආකෘති ප්‍රශ්න දෙකක් දාලා තියෙනවා. ඔබට ටිකක් පහසු වෙන්න.
බලන්න අයනික බන්ධන ඇති වෙන්නේ විදුලි ඍණතාවය නිසා වැඩි පරමාණු අතර. නමුත් ඒක ගන්න ඔයා විදුලි ඍණතාවය දැනගන්න එපා. නමුත් ඒක ක්‍රමයට හරියන්නේ නැහැ. ඒක නිසා මම දාලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. මේක උත්තර KCL right බලන්න සහසමජ බන්ධන ගැන දැනගන්න. විදුලි ඍණතාවය වෙනස අඩු පරමාණු අතර. නමුත් ඒකත් දන්නේ නැහැ නේ ඒක හොයන්න. නමුත් හරි කපටි ක්‍රමයෙන් මතක තියාගන්න එක මාර්ගයේ පරමාණු අතර නම් උදාහරණ H2O2 N2 F2 Cl2 මෙවගේ ඇති වෙන්නේ අනිවාර්යෙන් සහසමජ බන්ධන. හයිඩ්‍රජන්ටයි කාබන්ටයි කෙලින්ම කවෙරි හරි පරමාණු බෙදනවා නම් ඒව සහසමජයි. ඒතර මේ බලන්න H2 වල තියෙන මේ කෙලින්ම මේ බන්ධන Cl2 අර ඇමෝනියා. ඒතර හයිඩ්‍රජන් කෙලින්ම බෙදලා තියෙන මේ. ඒතර කාබන් ඩයොක්සයිඩ් ගත්තත් සහසමජයි. සහ තව එකක් කියන්න. ඔයාලට තික්කතර සටහන අඳිනවා නේද? ඒව අඳින්නේ සහසමජ බන්ධන වලට විතරයි. අයිනික වලට අඳින්න බෑ. ඒතකොට එහෙම නැති එකක් තියෙන කේසිය. සිම්පල්. ඒ වගේම තව ප්‍රශ්නෙකුත් මම දැම්මා. මේකෙන් බලන්න අයිනිකේක අහන්නේ. ඒතකොට මේකේ උත්තරේ කැල්සියම් ඔක්සයිඩ් අපිට ගන්න පුළුවන්. මොකද මේ බලන්න කාබන් ඩයොක්සයිඩ් කාබන් කෙලින්ම බැඳෙනවා නම් අනිවාර්යෙන් සහසමජ බන්ධන. නයිට්‍රජන් හයිඩ්‍රජන්ට බැඳෙනවා. ඒතකොට හයිඩ්‍රජන් බැඳලා තියෙන නිසා මේවා සහසමජ. මෙතන මේක එච්චර පුදුමද නැති වුණාට මේ මේ බන්ධන වශයෙන් නමුත් කාබන් හයිඩ්‍රජන් ප්‍රදාන කරගෙන තියෙන ඒවා අනිවාර්යෙන්ම සහසමජ. හරි 19 වෙනි ප්‍රශ්නේ. මේ බලන්න ස්වභාවික ද්විපරමාණුක අණු වශයෙන් පවතින්නේ මොනවාද කියලා. මේකට මම හරි නීලුවක් කරනවා ළමයිට කියලා දෙනවා මේ චතුරංග හේලද්දී හොටු නියමී කියලා. හොටු නියමී කියන්නේ H2O2 N2 F2 Cl2 හොටු කියලා මම ඉවර කරනවා. එතකොට මේක හොටු නියමී කියලා අපි කතා කරනවා නිතරම කියලා කියලා දැන් අර ඒක විනෝදාත්මකව අපේ ළමයිට මතකයි H2O2 N2 F2 Cl2 හොටු. මේ අපම 22 කියලා ඉවරයි. ඉතින් මේක පාඩම් කරගන්න. එහෙනම් උත්තරේ මොකක්ද? ක්ලෝරින් Cl. අවසාන ප්‍රශ්නෙට යා. මේ රූපයෙන් දැක්කෙන්නේ මොකද්ද කියලා අහනවා. මතක තියාගන්න මේ රූපයෙන් දැක්කෙන්නේ මේ නම් මොනවද මිනිදන්. නමුත් මතක තියාගන්න මේ රූපේ තරන් නෙමෙයි. මේ දියමන්ති වල සෝඩියම් ක්ලෝරයිඩ් වල මේ රූප තුනම මතක තියාගන්න. දරුවනේ හරි ලේසි. ඔබ මේකේ මැද හරියේ තියෙන බෝලයක් ගන්න. බෝලයක් කියන්නේ පරමාණුවනේ. ඒ වටේට ඉරි කීයක් තියෙනවද කියලා බලන්න. මේ බලන්න මේ මෙන්න මේ මැද එක. මේ නැත්තම් උපරිම ඉරි කීයක් තියෙනවද කියලා බලන්න. මේ උපරිම ඉරි කීයද මෙතන? 3යි. මේ කඩ ඉරි ගණන් ගන්න එපා. ඉරි 3ක් තියනවා නම් ඒ මිනිදා. මම මේ කලින් දවසකත් මං හිතන්නේ කියලා දුන්නා. එතකොට ඉරි හතරක් තියෙනවා මේ ඉරි කියන්නේ බන්ධනේ ප්‍රධාන බන්ධන හතරක් තියෙනවා නම් මේ මොකද්ද දියමන් ප්‍රධාන බන්ධන මේකේ බැලුවොත් හයක් තියෙනවා මේක නම් මේ කඩේකින් තියෙන නමුත් ඒවා තමයි ප්‍රධාන බන්ධන කියලා සලකන්න වෙන්නේ හයක් තියෙනවා නะ රයිට් 1 2 3 4 5 6 රයිට් එතකොට එහෙමනම් ඒ මොනවද ඒ සෝඩියම් ක්ලෝරයිඩ් ඔච්චරයි සිම්පල් නැතුව මේ මේවා එච්චරම අමාරු නෑ එහෙනම් බන්ධන 3යි නම් ඒ මිනිරන් බන්ධන 4යි නම් දියමන්ති බන්ධන 6යි නම් සෝඩියම් හරි එතනින් අපේ වැඩේ අවසන් වෙනවා අද බොහොම සතුටුයි ඊළඟ දවස් අපි මේ විදියටම හම්බෙමු මම ගෲප් එකට අදාළ පණිවිඩය වගේ එහෙනම් සුබ දවසක් උදේ පාඩම් කරගන්න